ආයුබෝවන් සියලුම දෙනාට වෙනද වගේ ඔය කට්ටිය අදත් එකතුලා ඉන්නේ Geek Bro SLE YouTube channel එකත් එක්ක. ඔයාගේ අතින් වැරදිලා මොකක් හරි ෆයිල් එකක් ඩිලීට් වුණාද? ඒ කියන්නේ ආය සදහටම ගන්න බැරි වෙයිද? නෑ පුළුවන්. මං අද කියලා දෙන්න යන්නේ PC එකෙන් ඒ වගේම ලැප්ටොප් එකෙන් ඩිලීට් වුණු ෆයිල්ස් ආපහු ගන්න ක්‍රමයක් ගන්න. අනික් අය වෙන වීඩියෝස් වල කරනවා වගේ ෆොටෝ එක ඩිලීට් කරලා රිකවර් කරන සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි. ඔයාට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මගේ ලැප්ටොප් එකේ කලින් තිබ්බේ Windows 7. ඊට පස්සේ මම Windows 10 ඉන්ස්ටෝල් කරා. පස්සේ තමයි මට මතක් වුණේ Windows 7 තියෙද්දි C drive එකේ, ඒ කියන්නේ අපි Windows ඉන්ස්ටෝල් කරන partition එකේ මට වැදගත් files ගොඩක් තිබ්බා කියන එක. පස්සේ මට ආයෙ හිතුණා Windows 7 ඉන්ස්ටෝල් කරන්න. මම Windows 7 ඉන්ස්ටෝල් කරා. ඊට පස්සේ මම මගේ Windows 10 ගන්න කලින් තිබ්බ operating system එකේ delete වෙන files ආපහු recover කරගත්තා. ඔයා හිතනවා ඇති මේක බොරුවක් කියලා. මේක 100%ක් ඇත්ත. මම අත්දැකීමෙන් කියන්නේ. මේ software එකේ නම තමයි Recuva. මම මේ වීඩියෝ එක පාත description එකේ, ඒ වගේම පාත comment section එකේ මේක download කරන link එක දාන්නම්. මේ software එක ආසන්න වශයෙන් megabyte 5ක් විතර තමයි වෙන්නේ. අපි දැන් මේක install කරගෙන delete වුණ data recover කරගන්නේ කොහොමද කියලා බලමු. Setup එක මේ විදිහට open කරගත්තට පස්සේ මම මේක install කරගන්නම්. පස්සේ run Recuva කියන එක click කරාට පස්සේ මේ වගේ menu එකක් open වෙයි. මේක next කියන එක click කරන්න. මෙතනින් ඔයාට recover කරගන්න අවශ්‍ය ෆයිල් එක තෝරගන්න පුළුවන්. ඔක්කොම ෆයිල්ස් ඕන නම් මෙතන all files කියන එක ටික් එකක් දාලා next ඔබන්න. ඊට පස්සේ ෆයිල් එක තිබ්බ location එක ඔයාට තෝරන්න තියෙන්නේ. මතක නැත්තම් මෙතන I am not sure කියන එක ටික් එකක් දාලා next ඔබන්න. ඊට පස්සේ ඔයාට මෙතන start කරන්න පුළුවන්. හැබැයි මෙතන නිකම් start කරොත් delete වෙන ෆයිල්ස් වලින් බොහොම අඩු ප්‍රමාණයක් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙතන තියෙන මේ enable deep scan කියන එක ටික් එකක් දාලා start කරන්න. එතකොට පරණ delete වුණු ෆයිල්ස් වලින් 99%ක්ම අපිට recover කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි කලින් delete කරපු ෆයිල්ස්. ඔයා මේවා ආපහු ගන්න නම් මෙතන අවශ්‍ය ෆයිල්ස් වලට හරි ලකුණක් දාලා මෙතන දකුණු පැත්තේ පාත් තියෙන මේ recover කියන එක click කරන්න. ඊට පස්සේ ෆයිල් එක save කරන්න අවශ්‍ය location එක හොයලා okay කරන්න. මෙතන කොළ පාටි, රතු පාටි සහ තැඹිලි පාටි මේ ෆයිල්ස් පෙන්නනවා. පොළ පාට වැටලා තියෙන ෆයිල්ස් වල මෙතන excellent කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ මේ ෆයිල් එක අනිවාර්යයෙන්ම ආපහු ගන්න පුළුවන් කියන එක. මේ තැඹිලි පාටින් තියෙන ෆයිල්ස් වල poor කියලා වැටලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ෆයිල්ස් recover කරගත්තට වැඩ කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන් කියන එක. ඊළඟ රතු පාටින් තියෙන ෆයිල්ස් වල unrecoverable කියලා වැටලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ ඒ වායි ගන්න බෑ කියන එක. ඉතින් ඔය විදිහට තමයි Windows වල delete වෙන ෆයිල්ස් recover කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ කාට වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. ඔයාලට ටෙක්නොලොජි ගැන තියෙන ප්‍රශ්න පාත කමෙන්ට් එකක් දාන්න. මේ වගේ කරුණු ඉස්සරහට දැනගන්න දැන්ම පාත්ති රතු පාට subscribe button එක click කරලා bell icon එකත් click කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. මං Geek Broslv YouTube channel එකේ දිල්ෂාන්. තාක්ෂණික ලෝකයේ සිදුවන සියලුම දේ සිංහලෙන් දැනගන්න එකතු වෙන්න අපිත් එක්ක. දැන්ම පාත්ති තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට හැපැත්තෙන් තියෙන bell icon එක click කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එයි.